සුබ දවසක් ඔයාලා හැමෝටම යාළුවනේ මම හිතනවා ඔයාලා හැමෝම මම කරපු හිමොස්ටේසිස් මෙකැනිසම් ගැන කලින් වීඩියෝ එක බලන්නති කියලා මොකද අද අපි කතා කරන්න යන මාතෘකාවත් ඒකට ගොඩක් සම්බන්ධ ඒ වගේම ඊටම රසවත් මාතෘකාවක් අපි කලින් වීඩියෝ එකේදී හිමොස්ටේසිස් කියන ක්‍රියාවලිය එක එක පියවර වෙන වෙනමත් ඒ වගේම නැචරල් ඇන්ටිකොආගුලන්ට්ස් කියන්නේ මොනවද කියන එක ගැනත් පුළුල් අධ්‍යයනයක් කළා නමුත් අපි මේ වීඩියෝ එක හරහා ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සින්තටික් ඇන්ටිකොආගුලන්ට්ස් කියන්නේ මොනවද සහ ක්ලිනිකලි ඒවායේ වැදගත්කම මොනවද සහ මීළඟට මේ වීඩියෝ සීරීස් එකේම ඔයාලත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන බ්ලඩ් ටෙස්ටිං වලදී ඒවායේ වැදගත්කම මොකක්ද කියන එක මෙන්න මේ කියන සින්තටික් ඇන්ටිකොආගුලන්ට්ස් වල වැදගත්කම මුලින්ම මතුවෙන්න හේතුවක් තමයි මෙන්න මේ ත්‍රොම්බෝසිස් කියන ක්‍රියාවලිය. ඇත්තටම නැචරල් ඇන්ටිකොආගුලන්ට්ස් වල ඇබ්නෝමලිටි එකක් එහෙමත් නැත්නම් ඩිෆිෂියන්සි එකක් තියෙනවා නම් තමයි ගොඩක් වෙලාවට මේ ත්‍රොම්බෝසිස් කියන ක්‍රියාවලිය සිදෙන්නේ. ත්‍රොම්බෝසිස් කියලා කියන්නේ බ්ලඩ් වෙසල්ස් ඇතුළේ කියන්නේ ආටරි එකක් වෙන්න පුළුවන්, වේන් එකක් වෙන්න පුළුවන් කිසියම් හේතුවක් නිසා කිසිම වෙසල් ඩැමේජ් එකක් නැතුව අසාමාන්‍ය විදිහට බ්ලඩ් ක්ලොට්ස් එහෙම නැත්නම් රුධිර කැටිති නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් ඇත්තට මේ විදිහට නිර්මාණය වෙන කැටිති සමහර විට විශාල කැටිත්තක් වෙන්න පුළුවන්. සමහරට කුඩා කැටිත්තක් වෙන්න පුළුවන්. මේ විදිහට නිර්මාණය වෙන කුඩා කැටිත්තක් හරි විශාල කැටිති වලින් ගැලවිලා යන කුඩා කොටස් හරි සාමාන්‍ය සිස්ටමික් සර්කියුලේෂන් එක දිගේ ගිහිල්ලා ඉවර වෙලා පුප්පුෂීය ශිරා ඒ වගේම තමයි පෙනහල දක්වා ගිහිල් ඉවර වෙලා එහි තියෙන ශිරා හෝ ධමනී අවහිර වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි එක කියනවා පල්මොනරි එම්බොලිසම් එකක් කියලා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඒක බ්‍රේන් එකේ තියෙන කුඩා කැපිලරිස් දක්වාම ගිහිල්ලා කැපිලරිස් බ්ලොක් කරන්න පුළුවන්. බ්‍රේන් එකේ කිසියම් ඒරියා එකට එහෙකට බ්ලඩ් සැපයීම ඉන්ටරප්ට් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි එක කියනවා ස්ට්‍රොක් එකක් කියලා. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට මෙන්න මේ කියන කැටිදී කිරීටක දමනි අවහිර කරලා ඒ වගේම මයෝකාඩියල් ඉන්ෆ්‍රැක්ෂන් එකක් දක්වාම වර්ධනය වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ විදිහට ත්‍රොම්බෝසිස් වෙන්න හේතු විදිහට අපි අධ්‍යයනය කරන්නේ බ්ලඩ් ෆ්ලෝ එක නතර වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් කිසියම් ඒරියා එක සර්කියුලේෂන් එකේ බ්ලඩ් ඇකියුමුලේට් වෙන්න උත්සාහ කරන හොඳම උදාහරණයක් තමයි අපි දන්නවා ගගනගාමීන් විශාල කාලයක් නිසොල්මන්ව තම ශරීරයේ තියාගෙන ඉන්නවා. අන්න එතකොට සෝලියස් මසල් එක වගේ ඇත්තටම අර ශිරාවල තියෙන රුධිරය හෘදය දක්වා පම්ප් කරන මසල්ස් ඉනැක්ටිව් වෙලා ඒ විදිහට තියෙනකොට ඒ ශිරාවල තියෙන සයිනස් වල බ්ලඩ් ඇකියුමුලේට් වෙන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට බ්ලඩ් ඇකියුමුලේට් වුණාම මෙන්න මේ බ්ලඩ් ෆ්ලෝ ඉස් ස්ලගිෂින් කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවට බ්ලඩ් ක්ලොට් ෆෝම් වෙන ගොඩක් වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒ වගේ හේතුන් නිසා ගගනගාමීන්ට ගොඩක් වෙලාවට ඒ අයගේ අභ්‍යවකාශ ගමන ආරම්භ කිරීමට ප්‍රථම මේ විදිහේ සින්තටික් ඇන්ටිකොආගුලන්ට් සිංගල් ඩෝස් එකක් දෙනවා. ඒ වගේම තමයි වෙන් ඉන්ටිමා ඉස් ඩැමේජ්ඩ්. ඉන්ටිමා කියලා කියන්නේ බ්ලඩ් වෙසල් එකක තියෙන ඇතුළෙම අපි චද පටගේ. එහෙම නැත්නම් අපි කියනවා ඒක එන්ඩෝතීලියල් සර්ෆේස් එක. මේ එන්ඩෝතීලියල් සර්ෆේස් එක ඩැමේජ් වුණාට පස්සේදී ඒකේ බේස්මන්ට් මෙම්බ්‍රේන් එකේ තියෙන කොලැජන් ෆයිබර්ස් වලට ප්ලේට්ලට් නිරාවරණය වෙනවා. ඒක නිසා අපි දන්නවා ඉන්ට්‍රින්සික් පාත්වේ එක ස්ටිමියුලස් එක විදිහට ක්‍රියා කරන්නේ මෙන්න මේ කියන කොලජන් ෆයිබර්ස්. ඒක නිසා එම්බොලයි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලඩ් ක්ලොට් එකක් ෆෝම් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කන්ජෙනිටල් ඩිෆිෂියන්සිස් ඉන් ප්‍රෝටීන් CNS. අපි මුලින් වීඩියෝ එකේදී කතා කළා වගේ නැචරල් ඇන්ටිකොආගුලන්ට් ඉතාම වැදගත් ටයිප් එකක් තමයි ත්‍රොම්බොයින් ත්‍රොම්බොමොඩියුලින් කම්ප්ලෙක්ස් එකෙන් ඇක්ටිවේට් කරන සාමාන්‍ය සර්කියුලේෂන් එකේ තියෙන ප්‍රෝටීන් C සහ ඒකේ කෝෆැක්ටර් එක ප්‍රෝටීන් S. මේ දෙක එකතු වෙලා සාමාන්‍ය ඉන්ට්‍රින්සික් පාත්‍රයකේදී අපිට වැදගත් වෙන සහ ඒ වගේම එක්ස්ට්‍රින්සික් පාත්‍රයකේදීත් වැදගත් වෙන ෆැක්ටර් 5 සහ ෆැක්ටර් 8 වල ඇක්ටිව් ෆෝම් ඉනැක්ටිවේට් කරන එකත් ඒ වගේම තමයි ක්ලොට් දිය කරන්න අවශ්‍ය වෙන අනවශ්‍ය විදියට හැදෙන ක්ලොට් ඩිස්ටෙන්ඩ් වෙන එක වළක්වන්න අවශ්‍ය වෙන ප්ලාස්මීන් ඇක්ටිවේට් කරන්න අවශ්‍ය වෙන ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් එකේ ඉන්හිබිටර් එක අයින් කරන එකත් කරනවා. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රෝටීන් C S වගේ ප්‍රෝටීන්ස් වල ඇබ්නෝමලිටි එකක් තියෙනකොටත් මේ විදිහේ ත්‍රොම්බෝසිස් එකක් වෙන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මීළඟට අපි කතා කරන්නේ මෙන්න මේ සින්තටික් ඇන්ටිකොආගුලන්ට්ස්. සාමාන්‍යයෙන් මේ විදිහට අපි නිෂ්පාදනය කරන මෙන්න මේ ඇන්ටිකොආගුලන්ට්ස් වර්ග දෙකකට අපි
බෙදා දක්වනවා ඒවා භාවිතය අනු සාමාන්‍යයෙන් ඉන් වීවෝ කියලා කියන්නේ වෙසෙල් එක ඇතුලේ එහෙමත් නැත්නම් බොඩි එක ඇතුලේ හරිද විශේෂයෙන් වෙසෙල් එක ඇතුලේ එතකොට වෙසෙල් එක ඇතුලේ භාවිතා වෙන ඇන්ටිකෝආගුලන්ට්ස් ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ක්ලිනිකලි හේතුව තමයි ඒ වගේ ඇන්ටිකෝආගුලන්ට්ස් අපි ඩ්‍රග්ස් විදිහට පාවිච්චි කරනවා thrombosis myocardial infarctions වලදී එහෙම නැත්නම් pulmonary emboli stroke වගේ ගොඩක් fatal conditions සමහර වෙලාවට ඇතැම් වෙලාවට මෙඩිකල් ඉමර්ජන්සිස් දක්වාම ඩිවලොප් වෙන තත්ත්වයන් පාලනය කරගන්න. ඒක නිසා මේ ඇන්ටිකෝආගුලන්ට්ස් ඉතා පුළුල් පරාසයක පැතිරෙන ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ වගේම තමයි ඇන්ටිකෝආගුලන්ට්ස් ඉන් විට්‍රෝ කියලා කියන්නේ පරීක්ෂා නලවල එහෙමත් නැත්නම් ටෙස්ට් ටියුබ් වල අපි ස්ටෝ කරන්න භාවිත කරන එහෙම නැත්නම් කිසියම් ටෙස්ට් එකකට අපි එකතු කරලා ගන්න බ්ලඩ් සාම්පල් එකක් කැටි ගැසෙන එක වළක්වන්න භාවිත කරන ඇන්ටිකෝආගුලන්ට්ස් නැත්නම් ප්‍රතිකැටිකාරක. හඳ යාළුවනේ අපි මුලින්ම මෙන්න මේ කියන ක්ලිනිකලි ගොඩක් වැදගත් වෙන ඒ කියන්නේ ඉන් වීවෝ ඇන්ටිකෝආගුලන්ට්ස් වලින්ම අපේ කතාව ආරම්භ කරමු. මුලින්ම අපිට හම්බ වෙන ටයිප් එක තමයි කෝමරින් ඩිරයිවේටිව්ස් එහෙම නැත්නම් විටමින් කේ ඇන්ටගොනිස්ට් කියන ටයිප් එක. ඇත්තටම අපි මුලදී ඒ කියන්නේ හිමෝස්ටේසිස් මෙකැනිසම්ස් ගැන කතා කරපු වීඩියෝ එකේදී කතා කරපු ෆැක්ටර්ස් 2 එහෙම නැත්නම් ප්‍රෝත්‍රොම්බින් ෆැක්ටර් 7 ෆැක්ටර් 9 ෆැක්ටර් 10 ඒ කියන්නේ බැල්මටම එක්ස්ට්‍රින්සික් පාත්වේ එකේදී ඉන්වෝල්ව වෙන ෆැක්ටර්ස්. ඒ වගේම තමයි නැචුරල් ඇන්ටිකෝආගුලන්ට්ස් විදිහට ඇක්ට් කරන ප්‍රෝටීන් C සහ ප්‍රෝටීන් S. මෙන්න මේ ප්‍රෝටීන් ටයිප්ස් වල තියෙන එක්තරා ඇමිනෝ අම්ලයක් තමයි ග්ලූටමික් ඇසිඩ් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ගොඩක් ප්‍රෝටීන්ස් සින්තසිස් වෙන්නේ ප්‍රෝ ප්‍රෝටීන්ස් විදිහට. එහෙම නැත්නම් ඒවායේ ඇක්ටිව් ස්වරූපේ විදිහට නෙමෙයි. ඒක නිසා මේ ප්‍රෝ ප්‍රෝටීන්ස් ඒවායේ පොස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන්ස් වලින් ඇක්ටිවේට් වෙන්න ඕන. ඉතින් ඒක නිසා මෙන්න මේ කියපු ප්‍රෝටීන්ස් ටයිප් වල එහෙම නැත්නම් ෆැක්ටර් 2, ෆැක්ටර් 7, ෆැක්ටර් 9, ෆැක්ටර් 10 සහ ප්‍රෝටීන් C and S කියන ඒවායේ ග්ලූටමික් ඇසිඩ් රෙසිඩියු එක ගැමා කාබොක්සිලේෂන් කියලා කියන්නේ මෙන්න මේ විදිහේ ඇක්ටිවේෂන් එක සඳහා අත්‍යවශ්‍යම වෙන පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් එක පියවරක්. ඉතින් මෙන්න මේ කියන පෝස්ට් ට්‍රාන්ස්ලේෂනල් මොඩිෆිකේෂන් එක එහෙම නැත්නම් ඇක්ටිවේෂන් එක සාමාන්‍ය කැටලයිස් කරන්න එහෙම නැත්නම් ඒ ක්‍රියාවලිය කෝෆැක්ට් එකක් විදිහට ක්‍රියා කරන්නේ විටමින් K කැටලයිස් නෙමේ කෝෆැක්ට් එකක් විදිහට ක්‍රියා කරනවා විටමින් K. ඉතින් මෙන්න මේ විටමින් K ඇක්ටිව් කරන්න එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය සඳහා දායක වෙන්න විටමින් K ඇක්ටිව් කිරීම සඳහා දායක වෙන එන්සයිමයක් තමයි විටමින් K රිඩක්ටේස් කියලා කියන්නේ. ඔන්න ඔය කියන විටමින් K රිඩක්ටේස් සඳහා විටමින් K එක තරඟ වදින විශේෂයක් එහෙම නැත්නම් විටමින් K වගේම ඇනලොග් එකක් තමයි මෙන්න මේ කියන කෝමරයින් ඩිරයිවේටිව්ස් කියලා අපි ඩ්‍රග් විදිහට පාවිච්චි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි විටමින් K රිඩක්ටේස් එන්සයිම් එක ඉන්හිබිට් වෙන නිසා මේ ඩිරයිවේටිව්ස් වලින් විටමින් K ඇක්ටිව් වෙන්නේ නැහැ. හරිද? විටමින් K ඇක්ටිව් වුණේ නැති වුණාට පස්සේදී මෙන්න මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන විටමින් K කෝෆැක්ටර් එක නැති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියපු ෆැක්ටර්ස් ෆැක්ටර් 2 ඒ වගේම තමයි ෆැක්ටර් 7 9 10 මේවා රෝම ඉලක්කම් වලින් වෙන්න ඕන. ඒ වගේම ප්‍රෝටීන් C ප්‍රෝටීන් S කියන අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ඇක්ටිවේෂන් එක සඳහා කියන්නේ ඒවායේ තියෙන ග්ලූටමික් ඇසිඩ් රෙසිඩියු එක ගැමා කාබොක්සිලේෂන් කියන ක්‍රියාවලියට භාජනය කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රෝටීන්ස් ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එතකොට අපි උඩදී කතා කරපු ප්‍රෝටීන් C සහ S ඇරුණාම අනිත් ෆැක්ටර්ස් සියල්ලම වගේ එක්ස්ට්‍රින්සික් පාත්වේ එකේදී ඉන්වෝල්ව වෙන ෆැක්ටර්ස්. ඉතින් ඒකේ අදහස වෙන්නේ මෙන්න මේ කවුමරයින් ඩිරයිවේටිව්ස් දීමේ බලාපොරොත්තු වෙන්නේ එක්ස්ට්‍රින්සික් පාත්වේ එක ඉන්හිබිට් කරන එක. එහෙම නැත්නම් එක්ස්ට්‍රින්සික් පාත්වේ එක සඳහා ගත වෙන කාලය වැඩි කරන එක. අපි එක්ස්ට්‍රින්සික් පාත්වේ එක සඳහා ගත වෙන කාලය මිනුම් කිරීමට නැත්නම් මෙෂර් කරන්න භාවිතා කරන ටෙස්ට් එක තමයි ප්‍රෝත්‍රොම්බින් ටයිම් ටෙස්ට් කියලා කියන්නේ. අපි ඉස්සරහට ඒක ගැන කතා කරනවා. මේ PT කියන එකේ අදහස ප්‍රෝත්‍රොම්බින් ටයිම් ටෙස්ට්. ඒ වගේම INR කියලා කියන්නේ ඉන්ටර්නැෂනල් නෝමලයිස්ඩ් රේෂියෝ. PT කියන එක ස්ටෑන්ඩ්ලයිස්ඩ් කරන්න පාවිච්චි කරපු රේෂියෝ එකක්. අපි ඒක ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපිට අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ මේ විටමින් K ඇන්ටගොනිස්ට් එක දීලා අපි කරන ක්‍රියාවලිය එක්ස්ට්‍රින්සික් පාත්වේ එකේ වේගය අඩු කරනවා. ඒ වගේම තමයි ප්‍රෝත්‍රොම්බින් ටයිම් ටෙස්ට් එක සඳහා ගත වෙන කාලය වැඩි කරනවා. ඉතින් ඒ වගේම ඒක තමයි ඉන්ක්‍රීස්ඩ් PT INR කියලා
කියන එක අදහස. ඒ වගේම ගැමා කාබොක්සිලික් ග්ලූටමික් ඇසිඩ් වල වැදගත්කම තමයි මෙන්න මේ ක්‍රියාවලිය. ගැමා කාබොක්සිලික් ග්ලූටමික් ඇසිඩ් රෙසිඩියුස් නෙගටිව් චාර්ජ් එක වැඩි කරනවා මෙන්න මේ ක්ලොටින් ෆැක්ටර්ස් වල. මොකද මේ ක්ලොටින් ෆැක්ටර්ස් බොහෝමයක් කැල්සියම් අයන හරහා ප්ලේට්ලට් වල තියෙන ප්ලේට්ලට් ෆොස්ෆොලිපිඩ්ස් වලට බයින්ඩ් වෙන එක සිද්ධ වෙනවා. එතකොට මේවා නෙගටිව් චාර්ජ් එක වැඩි වෙනවා කියන්නේ කැල්සියම් අයන වලට බයින්ඩ් වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. නමුත් දැන් මෙන්න මේ ගැමා කාබොක්සිලේෂන් කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැති වුණාට පස්සේදී එන්නේ බයින්ඩින් කියන ක්‍රියාවලියත් ඉන්හිබිටන එක තමයි ප්‍රොතොම්බින් ටයිම් එක වැඩි වෙන හේතුව. සාමාන්‍යයෙන් ගොඩක් මෑත කාලීනව භාවිතා කරන ඩ්‍රග්ස් දෙකකුත් මෙතන දාලා තියෙනවා. බොහෝ කාලයක සිටම භාවිතා වෙන ඩ්‍රග් එකක් තමයි වර්ෆරින් කියලා කියන්නේ. ත්‍රොම්බෝසිස් වලට දෙන්නේ, ඒ වගේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්, ඒ වගේ අවස්ථාවන් මැනේජ් කරන්න පාවිච්චි කරන ඩ්‍රග් එකක් ඇඩ්මිනිස්ටර් කරනවා. ඒ වගේම කන්වෙන්ෂනල් ඩ්‍රග් එකක්. නමුත් දැන් නූතනේ පාවිච්චි කරන ඩ්‍රග් විදිහට සාමාන්‍යයෙන් සයිඩ් ඉෆෙක්ට්ස් අඩු වෙන විදිහට ගොඩක් මැනේජබල් ඩ්‍රග්ස් ඇවිල්ලා තියෙනවා. තමයි ඩැබිගෙට්‍රාන්, රිවරොක්සබාන් වගේ. හොඳයි යාළුවනේ, නම් ඊළඟට අපිට හම්බ වෙන ක්ලිනිකලි ගොඩක් වැදගත් වෙන සින්තටික් ඇන්ටිකෝගුලන් ටයිප් එක තමයි හෙපරින් කියලා කියන්නේ. මම මෙතන ඔයාලට රූපයක් දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් හෙපරින් ඉන්ජෙක්ෂන් එක, කියන්නේ මේක පේරන්ටලි ඇඩ්මිනිස්ටර්ඩ් ෆෝම් එක. ඒ වගේම තමයි මේක ඕරලිත් ඇඩ්මිනිස්ටර් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ත්‍රොම්බොටික් පේෂන්ස්ලට බහුලව දෙන ඩ්‍රග් කාණ්ඩයක්. ඉතින් ඇත්තටම අපි මුලින් කතා කරා වගේ හෙපරින් කියලා කියන්නේ නැචුරල් ඇන්ටිකොගුලන්ට්ස් ටයිප් එකක්. හැබැයි පොඩි වෙනස්කමක් තියෙනවා මෙතන, මම ඒක ඔයාලට විස්තර කරන්නම්. ඉතින් සාමාන්‍යයෙන් හෙපරින් තමන්ගේ ක්‍රියාවලිය ඇන්ටිකොගුලන්ට් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ ඇන්ටිත්‍රොම්බීන් 3 වලට බයින්ඩ් වෙලා කියලා අපි දන්නවා. මොකද හෙපරින් සල්පේට් විදියට එන්ඩෝතීලියල් සර්ෆේස් එකේ මේ රිසෙප්ටස් තියනවා. සර්කියුලේෂන් එකේ, සෙරිබ්‍රල් මයික්‍රෝ සර්කියුලේෂන් එකේ ඇරුණහම සාමාන්‍යයෙන් ඇන්ටිත්‍රොම්බීන් 3 තියනවා. මේ ඇන්ටිත්‍රොම්බීන් 3 හෙපරින් වලට බයින්ඩ් වෙලා ඇක්ටිව් වෙලා එයා සර්කියුලේෂන් එකේ තියෙන ඇක්ටිවේටඩ් ෆැක්ටර් 2 සාමාන්‍යයෙන් අපි කියනවා ත්‍රොම්බීන් කියලා. ඒ වගේම ෆැක්ටර් 9, 10, ෆැක්ටර් 11, ෆැක්ටර් 12 මේකෙන ඔක්කොම සීරින් ප්‍රෝටීසස් ආකාර, විශේෂයෙන්ම ෆැක්ටර් සීරින් ප්‍රෝටීසස් ආකාර ඉන්හිබිට් කරන්න මෙන්න මේ හෙපරින්ට පුළුවන්. ඉතින් අපිට මේ බැලු බැල්මටම පේනවා මේ ගොඩක් ෆැක්ටර්ස්, ඇත්තනම් ෆැක්ටර් 9, 10, 11, 12, 2 මේකෙන ඔක්කොම ඉන්ට්‍රින්සික් පාත්වේකේදී ඉන්වෝල් වෙන ෆැක්ටර්ස්. ඒක නිසා අපි ඉන්ට්‍රින්සික් පාත්වේක සඳහා ගත වෙන කාලය මෙෂර් කරන්න පාවිච්චි කරන ටෙස්ට් එක තමයි APPT ටෙස්ට් කියලා කියන්නේ, නැත්නම් ඇක්ටිව් පාර්ෂල් ප්‍රොතොම්බීන් ටයිම් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ටෙස්ට් එකේ කාලය, නැත්නම් ඒ ටෙස්ට් එක කරන්න ගත වෙන කාලය වැඩි වෙන, නැත්නම් APPT යගේ වැඩිවීම සිද්ධ වෙනවා හෙපරින් ඇඩ්මිනිස්ටර් කරපු පේෂන්ට් කෙනෙක්ගේ. සාමාන්‍යයෙන් මේක අපි කතා කරා වගේම නැචුරල් ඇන්ටිකොආගුලන්ට් එකක් හෙපරින් කියලා කියන්නේ. ඉතින් හැබැයි සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට හෙපරින් ඩෝස් එකක් දුන්නොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ පේෂන්ට්. මොකද තුවාලයක් වුණොත් රුධිර වහනය නතර කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ අසාමාන්‍ය ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් වුණොත් හරි, නැත්නම් හෙපරින් ඩෝස් එක වැඩි වුණොත් හරි වගේ වෙලාවට, එහෙම නැත්නම් හෙපරින් විසවීමක් වුණොත් ඒ හෙපරින් නියුට්‍රලයිස් කරන්න පාවිච්චි කරන ඩ්‍රග් එකකුත් තියෙනවා. ඒ තමයි ප්‍රොටමයින් කියලා කියන්නේ. එකත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ඉන් ලිවිං පර්සන්ස් ලාගේ මෙන්න මේ තියෙන හෙපරින් ලොකු මොලිකියුල් එකක් විදිහට, එහෙම නැත්නම් අන්ෆ්‍රැක්ෂනේටඩ් ටයිප් එකකින් තමයි තියෙන්නේ ලොකු මොලිකියුල් එකක් විදිහට. ඒකේ ඇන්ටිකොආගුලන්ට් හැකියාව සාමාන්‍යයෙන් අඩුයි. නමුත් බයෝකෙමිකලි මෙන්න මේ කියන ෆ්‍රැක්ෂනේටඩ් හෙපරින් ෆ්‍රැක්ෂන්ස් වලට කඩලා ලෝ මොලිකුලර් වේට් ෆ්‍රැක්ෂනේටඩ් හෙපරින් ටයිප් එක හදනවා. ඒක තමයි මෙන්න මේ විදිහට සින්තටිකලි අවේලබල් ෆෝම් එක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒකේ ඇන්ටිකොආගුලන්ට් මෙකනිසම් එක ගොඩක් ෆාස්ට්, ඒ වගේම තමයි ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා සාමාන්‍ය පුද්ගලයෙක්ගේ සර්කියුලේෂන් එකේ තියෙන හෙපරින් වලට සාපේක්ෂව. හොඳයි යාළුවනේ, ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට එදිනෙදා ජීවිතයේදී නිතරම හමු වෙන, ඔයාලා හැමෝම වගේ දන්න ඇන්ටිකොආගුලන් ඩ්‍රග් එක ගැන, තමයි ඇස්පිරින්. ඇස්පිරින් කියන ඩ්‍රග් එක අයිති වෙන්නේ නන් ස්ටරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඩ්‍රග්ස් කියන ඩ්‍රග් කාණ්ඩයට. ඒක නමෙන්ම තේරෙනවා මේ ඩ්‍රග් එක සාමාන්‍යයෙන් යූස් කරන්නේ ඉන්ෆ්ලමේටිව් ප්‍රොසෙස් වලදී ඇන්ටි ඉන්ෆ්ලමේටරි ෆන්ක්ෂන් එකක් ගන්න, එහෙම නැත්නම් ඇන්ටිපයිරටික් එකක් විදිහට, එහෙම නැත්නම් ෆීවර්
තියෙනකොට ඒවට ට්‍රීට් කරන්න. ඉතින් අපි ඒක මෙකැනිසම් එක දිහා බැලුවාම මේක සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට තමයි ඇත්තටම මේ ඇන්ටිකෝගුලන්ට් මෙකැනිසම් එක තියෙන්නේ. සාමාන්‍ය ප්ලේට්ලට් සහ එන්ඩෝතීලියල් සෙල්ස් කියන දෙවර්ගය තුළම පවතින පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් ටයිප් එකක් තමයි ඇරකිඩොනික් ඇසිඩ් කියලා කියන්නේ. එතකොට මේ ඇරකිඩොනික් ඇසිඩ් සයිකලොක්සිජනේස් කියන එන්සයිම් එක මගින් එන්ඩෝපෙරොක්සිඩේස් බවට පත් වෙනවා. නමුත් එන්ඩෝපෙරොක්සිඩේස් එන්ඩෝතීලියල් සෙල්ස් වලදී එක් පාත්වේහයකත් ඒ වගේම ප්ලේට්ලට්ස් වලදී වෙනත් පාත්වේහයකිනුත් ගමන් කරනවා. එන්ඩෝතීලියල් සෙල්ස් වල පාත්වේහක ගත්තහම අපිට පේනවා ඒක ප්‍රොස්ටසයික්ලින් සින්තේස් හරහා ඇවිල්ලා ප්‍රොස්ටසයික්ලින් හදනවා. මෙන්න මේ ප්‍රොස්ටසයික්ලින් කියලා කියන්නේ ප්ලේට්ලට් ඇන්ටිඇග්‍රිගේටර් එකක්, ඒ වගේම වේසොඩයිලේටර් එකක්. හැබැයි අපි කතා කරන ප්ලේට්ලට්ස් වලදී ඒක ත්‍රොම්බොක්සින් සින්තේස් වලින් ත්‍රොම්බොක්සින් A2 බවට පත් කරනවා. ඒ ත්‍රොම්බොක්සින් A2 කියලා කියන්නේ වේසොකන්ස්ට්‍රික්ටර් එකක්. ඒ වගේම තමයි මේක ප්ලේට්ලට් ඇග්‍රිගේටර් එකක්. අපි හීමොස්ටේසිස් මෙකැනිසම් යටතේදී ඒක ගැන හොඳින් අධ්‍යයනය කළා. ඉතින් මේ ඇස්පිරින් කියන ඩ්‍රග් එක දුන්නහම සයිකලොක්සිජනේස් කියන එන්සයිම් එක ප්ලේට්ලට් වල වගේම තමයි එන්ඩෝතීලියල් සෙල්ස් වලත් යම් කාලයකට ඉන්හිබිට් වෙනවා. නමුත් විශේෂත්වය තමයි ප්ලේට්ලට්ස් වලට නියුක්ලියස් එකක් නැහැ. ඒ කියන්නේ එයාට එන්සයිම් ප්‍රඩියුස් කරන්න බැහැ. ඒක නිසා එයාගේ සයිකලොස් ඔක්සිජනේස් එන්සයිම් එක ඉන්හිබිට් වුණාම ඒක ලොකු ඩියුරේෂන් එකක් නැත්තම් ලොකු කාලයක් යනතුරු එයාට කොහොමටවත්ම මෙන්න මේ කියන ත්‍රොම්බොක්සේන් A2 සින්තසිස් කරගන්න බැරි වෙනවා. නමුත් එන්ඩෝතීලියල් සෙල්ස් වලට අපි දන්නවා නියුක්ලියස් එකක් තියෙනවා. ඒක නිසා යට සයිකලොක්සිජනේස් එන්සයිම් එක අපහු ප්‍රොඩියුස් කරන්න පුළුවන් බොහොම කෙටි කාලයක් ඇතුළත. ඒකත් එක්කම එන්ඩෝපෙරොක්සිඩේස් හදලා එයා මෙන්න මේ ප්‍රොස්ටසයික්ලින් හදනවා. එතන ප්‍රොස්ටසයික්ලින් කියලා කියන්නේ ප්ලේට්ලට් ඇන්ටිඇග්‍රිගේටර් එකක්. ඒක නිසා වෙන්න මෙන්න මේ ත්‍රොම්බොක්සේන් A2 වල ලැක් එක සහ ප්‍රොස්ටග්ලැන්ඩි ප්‍රොස්ටසයික්ලින් ත්‍රොම්බොක්සේන් A2 වලට සාපේක්ෂව ඉහළ යාම නිසා එයාගේ ඇන්ටිකොආගුලන්ට් මෙකැනිසම් එක එයා පෙන්වනවා. එහෙම නැත්නම් රුධිර කැටිති හැදීම යම් ප්‍රමාදයක් පෙන්වම් කරනවා. ඒක තමයි ඇස්පිරින් ඇඩ්මිනිස්ටර් කරපු පේෂන්ස් ලගේ අපිට ඇන්ටිකොආගුලන්ට් ලක්ෂණ, එහෙම නැත්නම් තුවාලයක් වුණාම රුධිර ආදී කෙලෙස වහනය වීම වගේ ලක්ෂණ දක්නට ලැබේ. හොඳයි, මීළඟට මම එක්ස්ප්ලේන් කරන්න යන සින්තටික් ඇන්ටිකෝගුලන් ටයිප් එක මෙන්න මේ කියන මෙකැනිසම් එකත් එක ගොඩක්ම සම්බන්ධයි. ත්‍රොම්බොමොඩියුලින් ඇන්ටිකෝගුලන්ට් මිකැනිසම්, මේක ගැන අපි විශේෂයෙන්ම හීමොස්ටේසිස් මිකැනිසම් ගැන කතා කරපු වීඩියෝ එකේදීත් කතා කළා. නමුත් මම මෙතෙන්දිත් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා, මොකද මීළඟට අපි කතා කරන ඇන්ටිකෝගුලන්ට් එකේ මිකැනිසම් එකත් එක්ක මේ මිකැනිසම් එක ගොඩක්ම සම්බන්ධ නිසා. අපි දන්නවා සාමාන්‍ය සර්කියුලේෂන් එකේ ත්‍රොම්බොමොඩියුලින් තියෙනවා. එතකොට මෙන්න මේ ත්‍රොම්බොමොඩියුලින් එන්ඩෝතීලියල් සර්ෆේස් එකේ තියෙනවා. එතකොට මෙන්න මේ කියන ත්‍රොම්බොමොඩියුලින් සර්කියුලේටින් ත්‍රොම්බින් ප්‍රමාණය වැඩි වුණාම ත්‍රොම්බින් සමග බයින්ඩ් වෙලා ත්‍රොම්බින් ත්‍රොම්බොමොඩියුලින් කම්ප්ලෙක්ස් එක හදන ප්‍රමාණය වැඩි වෙනවා. මේ ත්‍රොම්බින් ත්‍රොම්බොමොඩියුලින් කම්ප්ලෙක්ස් එක සර්කියුලේෂන් එකේ තියෙන ප්‍රෝටීන් C ඇක්ටිවේටඩ් ප්‍රෝටීන් C බවට පත් කරනවා. ඒත් එක්කම සර්කියුලේෂන් එකේ තියෙන ප්‍රෝටීන් S කෝෆැක්ටර් එකක් විදිහට ක්‍රියා කරලා ප්‍රෝටීන් C වල ක්‍රියාවලිය උත්තේජනය කරනවා. අන්න ඒ ස්ටිමියුලේෂන් එක නිසා සර්කියුලේෂන් එක ඇතුළේ දැන් වැඩි වෙලා තියෙන ඇක්ටිවේටඩ් ෆැක්ටර් 8 ඉනැක්ටිව් ෆැක්ටර් 8 බවටත්, ඇක්ටිවේටඩ් ෆැක්ටර් 5 ඉනැක්ටිව් ෆැක්ටර් 5 බවටත් පත් කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා සර්කියුලේෂන් එක එහෙම නැත්නම් බ්ලඩ් වෙසල් එකක ක්ලොට් එකක් ෆෝම් වෙනකොට ඒ ක්ලොට් එක මුළු වෙසල් එක පුරාම පැතිරලා යෑම වළක්වන්න තමයි ප්ලාස්මින් තියෙන්නේ. ප්ලාස්මින්ට පුළුවන් ඒ ෆයිබ්‍රින් නැවතත් ෆයිබ්‍රිනෝජන් බවට ලයිසිස් කරලා දාලා ඩී ඩයිමන්ඩ් සහ ෆයිබ්‍රිනෝජන් රිලීස් කරන්න. ඒ විදිහට යා බ්ලඩ් ක්ලොට් දිය කරනවා. නමුත් මේ ප්ලාස්මිනෝජන් සාමාන්‍ය සර්කියුලේෂන් එකේදී ඉනැක්ටිව් ෆෝම් එකේ තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි ප්ලාස්මිනෝජන් ඇක්ටිව් කරන්න අවශ්‍ය වෙන ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් කියන එන්සයිම් එක සාමාන්‍ය ඉන්හිබිටර් එකක්, එහෙම නැත්නම් ඉනැක්ටිවේට්ස් ඉන්හිබිටර් ඔෆ් ද ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් නිසා සාමාන්‍ය සර්කියුලේෂන් එකේ ත්‍රොම්බින් ඉහළ යාමක් නැත්නම් මේ ප්ලාස්මින් ඇක්ටිව් වෙලා තියෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ ත්‍රොම්බින් ත්‍රොම්බොමොඩියුලින් කම්ප්ලෙක්ස් එක හැදීමත් සමග ප්‍රෝටීන් C ඇක්ටිවේට් වෙනවා. ඒක කෝෆැක්ටර් S එක ක්‍රියාත්මක වෙලා මෙන්න මේකෙන් ඉන්හිබිටර් එක අයින් කරනවා. මෙන්න මේකෙන ඉන්හිබිටර් එක අයින් කරලා දානවා. ඒ ඉන්හිබිටර් එක අයින් කිරීමත් එක්කම මොකද වෙන්නේ, ප්ලාස්මිනෝජන් ප්ලාස්මින් බවට පත්වීමේ ක්‍රියාවලිය ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් එක මගින්
ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ කියන ප්ලාස්මින් වලින් ෆිබ්‍රින් ලයිසිස් කරන එකත් සර්කියුලේෂන් එක ඇතුලේ දැන් වැඩි වෙලා තියෙන ත්‍රොම්බින් මගින්ම සිද්ධ කරනවා. ඉතින් මේ ක්‍රියාවලියත් එක්ක ෆිබ්‍රින් ලයිසිස් වෙලා ක්ලොට් එක ඩිස්ටෙන්ඩ් වෙන එක නතර වෙලා ෆිබ්‍රිනෝජන් සහ ඩී ඩයිමර්ස් ප්ලාස්මා එකට රිලීස් වෙනවා. නමුත් සමහර වෙලාවට ඇතැම් සමහර පේෂන්ට්ස් ලගේ මියුටේෂන්ස් නිසා නැත්නම් ජාන විකෘති වීම නිසා මෙන්න මේ කියන ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් එක එයාලට ප්‍රොඩියුස් කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් ඩිෆිෂියන්සි එකක්. එහෙම නැත්නම් එන්සයිම් එකේ ඇබ්නෝමලිටි එකක් තියෙන පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවල් වලදී අපිට දක්නට ලැබෙන දෙයක් තමයි මෙන්න මේ කියන සම්පූර්ණම මෙකනිසම් එක. එහෙම නැත්නම් නැචරල් ඇන්ටිකෝආගුලන්ට් මෙකනිසම් එක එයාලගේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයාලා ත්‍රොම්බෝටික් ප්‍රේෂන්ස් ලබාවට පත් වෙනවා. මෙන්න මේ වගේ පේෂන්ට්ස්ලාගේ ස්ට්‍රොක් ඇති වෙන්න, එහෙම නැත්නම් මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් එන්න, ඒ වගේම තවත් විදිහකින් කිව්වොත් පාමනරි එම්බලයි වගේ එම්බලිසම් එකක් ඇති වෙන ලොකු ටෙන්ඩන්සි එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට අපි මේ විදිහ දෙයක් අඳුනගත්තාම අපිට සිද්ධ වෙනවා ඒ පේෂන්ට් ඇඩ්මිනිස්ටර් කරන්න මොනවද මෙන්න මේ ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් විදිහටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනත් ඩ්‍රග් එකක්. සාමාන්‍යයෙන් බැක්ටීරියා ත්‍රොම්බොලයිසිස්, එහෙම නැත්නම් බැක්ටීරියා වලින් නිෂ්පාදනය කරන එන්සයිම් එකක් තමයි මෙන්න මේ ස්ට්‍රෙප්ටොකයිනේස් කියලා කියන්නේ. හරිද? ස්ට්‍රෙප්ටොකයිනේස්. එතකොට මෙන්න මේ එන්සයිම් එක ස්ට්‍රෙප්ටොකොකයි කියන බැක්ටීරියා මගින් වැඩි වශයෙන් නිෂ්පාදනය කරනවා. හරිද? එතකොට මෙන්න මේ කියන ස්ට්‍රෙප්ටොකයිනේස් වලට ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් එක විදිහට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ විදිහට ක්‍රියා කළා එයා ප්ලාස්මිනෝජන් ප්ලාස්මින් බවට පත් කරලා සාමාන්‍යයෙන් ප්‍රඩියස් වෙන ත්‍රොම්බස් එහෙම නැත්නම් විදිර කැටිදී දියකර හැරීම සිදු කරනවා. ඒ වගේම තමයි නමුත් එක ප්‍රධාන ගැටලුවක් වෙන්නේ මේ විදිහට නිෂ්පාදනය කරන ස්ට්‍රෙප්ටොකයිනේස් වලින් මයෝකාඩියල් ඉන්ෆැක්ෂන් එකකට එහෙම නැත්නම් එම්බොලිසම් එකකට සාමාන්‍යයෙන් ට්‍රීට් කරන්න පුළුවන් වුණාට මේ ස්ට්‍රෙප්ටොකයිනේස්ට කොහොමටත්ම බ්ලඩ් බ්‍රේන් බැරියර් එක ක්‍රොස් කරන්න බෑ. එහෙම නැත්නම් ස්ට්‍රොක් එකක් තියෙන පේෂන්ට් කෙනෙකුට ට්‍රීට් කරන්න මේ ස්ට්‍රෙප්ටොකයිනේස් යූස් කරන්න බෑ. ඉතින් ඒක නිසා රීකම්බයිනන් DNA ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හියුමන් ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර් වලට සමාන ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර්ස් ප්‍රඩියස් කරලා තියෙනවා. අන්න ඒ විදිහ ටිෂු ප්ලාස්මිනෝජන් පාවිච්චි කරලා ස්ට්‍රොක් එකක් තියෙන පේෂන්ට්ලට ට්‍රීට් කරනවා. මොකද ඒ ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර්ස් හියුමන් ලගේ ටිෂු ප්ලාස්මිනෝජන් ඇක්ටිවේටර්ස් වගේම නිසා එයාලට බ්ලඩ් බ්‍රේන් බැරිය එක ක්‍රොස් කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි යාළුවනේ, අද දවස ඇතුළත අපි කතා කරන්න බලාපොරොත්තු වුණ ප්‍රධාන මාතෘකාව එහෙමත් නැත්නම් ඉන් වීවෝ භාවිතා කරන ඇන්ටිකෝආගුලන්ට්ස් මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ටෙස්ට් ටියුබ්ස් ඇතුලේ පරීක්ෂා නල ඇතුලේදී සාමාන්‍යයෙන් බ්ලඩ් ටෙස්ට් කරද්දී එහෙම නැත්නම් බ්ලඩ් ස්ටෝ කරද්දී පාවිච්චි කරන ඇන්ටිකෝආගුලන්ට්ස් ටයිප්ස් ගැන. ඉන් විට්‍රෝ ඇන්ටිකෝආගුලන්ට්ස් මුලින්ම ඇන්ටිත්‍රොම්බින් එහෙම නැත්නම් හෙපරින් අපි දැනටමත් සාකච්ඡා කරා වගේ මේක නැචරල් ඇන්ටිකෝආගුලන්ට් එකක් විදිහටත් අවේලබල් වෙනවා. ඒක හයි මොලිකියුලර් වේට් ටයිප් එක, ඒ වගේම ඒක ලෝ මොලිකියුලර් වේට් ෆ්‍රැක්ෂනේටඩ් ටයිප් එක බවට පත් කරගත්තාම අපිට මෙන්න මේ සින්තටික් ඇන්ටිත්‍රොම්බින් එහෙම නැත්නම් හෙපරින් ලැබෙනවා. ඒ වගේම තමයි ඒජන්ට්ස් දැට් රිමූ කැල්සියම් අයන් ෆ්‍රම් ද බ්ලඩ් ටු ප්‍රිවෙන්ට් කොආගුලේෂන් එහෙම නැත්නම් කීලේටින් ඒජන්ට්ස්. මෙන් අපි කලින් කතා කරා වගේ කැල්සියම් අයන්ස් ගොඩක්ම වැදගත් වෙනවා එයාලගේ පොසිටිව් චාර්ජ් එක නිසා. මොකද කොආගුලේටින් ෆැක්ටර්ස් නෙගටිව්ලි චාර්ජ්ඩ්, එයාලා කැල්සියම් හරහා තමයි ප්ලේට් වල තියෙන මෙම්බ්‍රේන් ෆොස්ෆොලිපිඩ්ස් වලට බයින්ඩ් වීම සිද්ධ වෙන්නේ. ඉතින් කැල්සියම් ඉහළ කන්සන්ට්‍රේෂන් එකකින් තියෙනකොට මෙන්න මේ කියන ෆැක්ටර්ස් වලට ඊටම පහසෙන් ප්ලේට්ලට් වලට බයින්ඩ් වෙලා බ්ලඩ් ක්ලොට් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ඉන් වීවෝ බොඩි එක ඇතුලේ තියෙන සර්කියුලේෂන් එකේ තියෙන කැල්සියම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මෙන්න මේ කියන කොආගුලේෂන් මෙකනිසම්ස් ඔටෝමැටිකලි
ඇක්ටිවේට් වෙන. නමුත් ඉන් විට්‍රවලදී සාමාන්‍යයෙන් අපි බ්ලඩ් සාම්පල් එකක දෙන කැල්සියම් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වෙනවා මෙන්න මේ කියන ක්‍රියාවලිය ඉනිෂියේට් වෙන. ඉතින් ඒක නිසා මේ බොහෝමයක් ඒජන්ට්ස් මෙන්න මේ ගෲප් එකකට කතා කරන ඒජන්ට්ස් මෙන්න මේ කියන කැල්සියම් වලට බයින්ඩ් වෙලා කැල්සියම් අවක්ෂේප කරලා රුධිරයෙන් ඉවත් කිරීම මගින් රුධිර සාම්පලෙන් ඉවත් කිරීම මගින් රුධිර කැටි ගැසීම නතර කරන ඒජන්ට්ස් ඔක්සලේට් ඒ වගේම සිට්‍රේට් ෆ්ලෝරයිඩ් එවගේම එතිලීන් ඩයමීන් ටෙට්‍රයිසිටික් ඇසිඩ් එහෙම නැත්නම් EDTA කියන විශේෂ. ඉතින් අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම එක් එක් විශේෂිත ඇන්ටිකෝආගුලන් ටයිප් එකක් සහ ඒ වගේම ඒවා මගින් මේ බ්ලඩ් ක්ලොට් වීම නතර කරන්නේ කොහොමද කියන එක ගැන. එම්ටි බොටල් එකක් ගත්තාම එම්ටි බොටල් එකකට බ්ලඩ් ක්ලොට් يعني බ්ලඩ් සාම්පල් එකක් දාලා තිව්වොත් සාමාන්‍යයෙන් ඒක සුළු වේලාවක් ඇතුළත ක්ලොට් වීම සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඉන්ට්‍රින්සික් පාත්වේ එක ඇක්ටිවේට් වීම. මොකද ඉන්ට්‍රින්සික් පාත්වේ එකේදී ඉන් විවෝ ස්ටිමියුලේෂන් එක විදිහට ක්‍රියා කරන්නේ කොලජන් ෆයිබර්ස් උනාට ඉන් විට්‍රෝ වලදී ඒක නෙගටිව්ලි චාර්ජ් සර්ෆේසස් එහෙම නැත්නම් ග්ලාස් වලට පුළුවන් මෙන්න මේ ඉන්ට්‍රින්සික් පාත් එක ඇක්ටිවේට් කරන්න. ඒ වගේම තමයි බොටල් එක වැක්ස් එකකින් වැක්ස් ලයින් ඉන්නම් එහෙම නැත්නම් වැක්ස් කෝට් එකක් තියෙනවා නම් ඒ බොටල් එකට කොහොමටත් මෙන්න මේ කියන බ්ලඩ් සාම්පල් එක ගැටෙන්නේ නැහැ ග්ලාස් එකත් එක්ක. එතකොට ඉන්ට්‍රින්සික් පාත් එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. එක්ස්ට්‍රින්සික් පාත් එක කොහොමටත් ඇක්ටිවේට් වෙන්න බැහැ. මොකද ටිෂු ප්ලාස්මිනෝජන් නැති නිසා ඒ අනුව ක්ලොට් වීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ප්‍රිවෙන්ෂන් ඔෆ් කන්ටැක්ටිං විත් ග්ලාස් කියන එක තමයි මෙකැනිසම් එක වෙන්නේ. ඒ වගේම තමයි අපි කලින් කතා කරා වගේ EDTA ඔක්සලේට් ඒ වගේම සිට්‍රේට් කියලා කියන්නේත් අපි කීලේටින් ඒජන්ට්ස් එයාලා කැල්සියම් අයන්ස් එක බයින්ඩ් වෙලා ද්‍රාවණයේ එහෙම බ්ලඩ් සාම්පල් එක ඇතුලේ තියෙන ෆ්‍රී කැල්සියම් අයන ප්‍රමාණය අඩු කිරීම මගින් බ්ලඩ් ක්ලොට් වීම නතර කරනවා. හෙපරින් අපි කතා කරා වගේම එකත් හොඳ ඇන්ටිකෝආගුලන්ට් එකක් ඇක්ටිවේෂන් ඔෆ් ඇන්ටිත්‍රොම්බින් 3 කියන ක්‍රියාවලිය මගින් බ්ලඩ් ක්ලොට් ෆෝම් වීම නතර කරනවා. බොටල් ඇට් 0°C කියන එකේදී බ්ලඩ් ක්ලොට් එකක් ෆෝම් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඩී ඇක්ටිවේෂන් ඔෆ් ක්ලොටින් ෆැක්ටර්ස්. ඒක අපි බොහොමයක් දන්න මෙන්න මේ කියන ක්ලොටින් ෆැක්ටර්ස් බොහොමයක් ප්‍රෝටීන්ස් ඒ වගේම එන්සයිම්ස්. ඉතින් ඒක නිසා එයාලට ෆන්ක්ෂනලි ඇක්ටිවේට් වෙන බැහැ සේසංශක බිඳුවේ වගේ උෂ්ණත්වයකදී ඩීඇක්ටිවේට් වෙනවා. උෂ්ණත්වය සේසංශක 37 එහෙම නැත්නම් අපි කියන බොඩි ටෙම්පරේචර් එකේදී එයාලා ඔප්ටිමල් ෆන්ක්ෂන් එක පෙන්නනවා. ඊටත් වඩා උෂ්ණත්වය වැඩි කරද්දී අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රෝටීන්ස් එයාලගේ ෆන්ක්ෂන් එකේත් නතර කරනවා ඉනැක්ටිවේෂන් එක මගින්. හොඳයි යාළුවනේ, අද දවසට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණා මෙතනින් අවසන් වෙනවා. නමුත් මෙන්න මේ කියන කාරණා ටික ඇතුළු කරගැනීමෙන් මෙතන සිට ඉදිරියට බ්ලඩ් වීඩියෝ සීරීස් එක හරහා අපි සාමාන්‍යයෙන් බ්ලඩ් රිපෝට් එකක් ඇතුළේදී ගොඩක් වැදගත් වෙන ටෙස්ට් බ්ලඩ් ටෙස්ට්ස් සහ ඒ වගේම තමයි මෙන්න මේ කොආගුලේෂන් එක හා සම්බන්ධ වෙන බ්ලඩ් ටෙස්ට්ස් ඩයග්නොස්ටික් ප්‍රොසීජර්ස් වලදී පාවිච්චි කරන බ්ලඩ් ටෙස්ට් බොහොමයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා ඔයාලා හැමෝටම පුළුවන් නම් අපිත් එකතු වෙන. ඒ වගේම තමයි එකතු වෙන අතරෙම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.